ඔබට අඩුවිලට ආහාර සපයන්නත්, ආහාරවල පෝෂකුණ සාති කරන්නත්, ආහාර අකණ්ඩව මාකට්ටකට සපයන්න. ඒකෙන් ආහාර සුරක්ෂිතතාවය හැදීම රජය මැදිහත් විය යුතු වගකීමක්. මාකට්ටකේ මිල වැඩි වෙනකොට ඒව හරියන්නේ නැහැ. මාකට්ටක මතම තීන්දුව කළා හරියන්නේ නැහැ. එහෙනම් අපි හදනවා වැඩ පිළිලක් දැන් හදලා තියෙන්නේ. නිෂ්පාදකයන් සහන ලබා දීම තුලේ නිෂ්පාදන පරිවැයලු කරලා ඔබට අඩු මිලට පෝෂදායි ආහාර අකණ්ඩව ලබා ගන්න පුළුවන් ක්‍රමයක් ජාතික ජනබලයේ ආණ්ඩුවක් පළමු මාස 6 තුල කරලා දෙනවා. බය වෙන්න එපා, ඒක කරන්න බැන්නම් ආණ්ඩුවකින් වැඩකුත් නැහැ. යම් කිසි ස්ථාවරත්වයක් මේ රටේ අත ගොඩනැගිලා තියෙනවද? ඒ ස්ථාවරත්වයේ බිඳ වැටෙන කිසිම ආකාරයක ඔය ව්‍යාජ විප්ලවවාදී යෝජනා පරාජය කරලා මේ ස්ථාවරත්වය පාත්වා ගැනීම වෙනුවෙන් අපි වෙණී ඉන්නවා, කටයුතු කරනවා මිත්‍රෝ. අද බංගාලි දේශෙන් චූන් වෙච්ච අය කියනවා අපට බැරි වුණා පාර්ලිමේන්තුව ගිනි තියාගන්න, අපට බැරි වුණා ශ්‍රේෂ්ඨාධිකරණය බංගාලි දේශය වගේ ගිහිල්ලා අල්ලගන්න, ඒ වෙන ටිකක් කරගත්තා නම් හරි කියලා අද බය නැතුව කියනවා. ඒ බංගාලි දේශයේ අද සිදුවෙමින් තිබෙන දේ ලංකාවේ සිදු කරන්න ඉඩ දෙන්න එපා. රටම සොයපු අරගලයෙන් පවා නිර්මාණයේ ඉල්ලපු තරුණ අපේක්ෂකයා නාමල් රාජපක්ෂ මැතිතුමාව මේ වන විට තා පැහැදිලිව ජයග්‍රාහී අපේක්ෂකයා විදියට ශ්‍රී ලංකා පොත්ජන පෙරමුණේ පොහොට්ටුවේ අපේක්ෂකයා විදියටත් මේ රටේ 9 වෙනි විධායක ජනාධිපතිවරයා, තරුණ ජනාධිපතිවරයා, ඉතිහාස කතාව මේ රටේ වෙනස් කරමින් අවුරුදු 38ක යුද්ධ නවත්තපු තාත්තගේ අත්දැකීම් පාවිච්චි කරන ස්ථිර වශයෙන්ම 9 වෙනි විධායක ජනාධිපතිවරයා බවට පත්වෙන නාමල් රාජපක්ෂ මැතිතුමා අපි අපේක්ෂක ඉදිරිපත් කරලා තිනවා. අපි විශ්වාස කරනවා අනිවාර්යෙන් අපි ජයග්‍රහණය කරනවා. අද බංග්ලාදේශේ මොකද්ද වෙන්නේ? බංග්ලාදේශේ තෙල් පෝලිම් තිබ්බද? ගෑස් පෝලිම් තිබ්බද? බංග්ලාදේශේ විදේශ විනිමය අර්බුදයක් තිබ්බද? බංග්ලාදේශේ ආර්ථික කඩාවැටීමක් තිබ්බද? යම් කිසි ප්‍රමාණයක තිබ්බ නමුත් ඒක මේ ලංකාවේ දා වෙච්ච තරම් බරපතල එකක් නෙවෙයි. අන්තිමට සික්කසිනගෝ හෝම් වුණා. සික්කසින තනතුරෙන් ඉල්ලා අස්සලා වෙන රටකට පයින්නවා. හිටපු ආරක්ෂක ඇමතිගේ මරලා එල්ලලා මලමිනිය පෙන්නනවා. හිටපු හමුදාපති මරලා නගරෙ එල්ලලා පෙන්නනවා. මේ ඉන්දු පැසිෆික් න්‍යාය පත්‍රය ලංකාවත් ඉන්නේ ඒකේ. දැන් කුවර විහාර මහදේවිය එහෙම විහාර මහදේවිලා හිරේ ගියා ළඟ හිටපු එකාගේ පොකට්ටුවට විදලා. දැන් මගේ අපේ තාත්තේ මේ මැතිවරණ එන්නේ හරි දොස්තර හොයන්න. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පණින පැනිල්ලේ හැටියටම ජනතාව පණින්න සූදානම් නැහැ. මොකද එදා වගේ නායකයාගේ පසුපස ඔහේ ගවරලක්ෂේ යන ජනතාව අතීතයේ හිටියා. අද සමාජයේ එකක් අපේ සාක්ෂරතාවයේ 94%ක් ජනගහනයට වඩා වැඩි ජංගම දුරකථන සංඛ්‍යාව අපේ රටේ අද දේශපාලන සාක්ෂරතාවයත් ඊට වඩා දේශපාලන සවිඥානිකත්වයත් බොහොම ඉහළ මට්ටමක තියෙන්නේ. ඒක ඉදිරි මැතිවරණයේදී තවත් පෙනීවි. අපි බලාපොරොත්තු වෙන්නේ නිල වශයෙන් 16 වෙනිදා තමයි අපේ මංගල රැලිය කුරුණෑගලදී පවත්වන්න සූදානම් කරලා තිබෙන්නේ. සජිත් ප්‍රේමදාස මැතිතුමා සමගි ජනසන්ධානයේ නායකයා හැටියටත් අපේක්ෂකයා හැටියටත් එතුමා මැතිවරණ ප්‍රචාරක රැලි 100ක් අමතන්න බලාපොරොත්තු වෙනවා. දිවයින පුරා මධ්‍යම ප්‍රමාණයේ රැස්වීම තවත් 400ක් පමණ සංවිධානය වෙනවා. චන්දපොළ මට්ටමින් 12,000ක් ජනතාව ධනවත් කිරීමේ සාකච්ඡා සමූහයක් පවත්වන්න දැනටමත් සූදානම් කරලා තිබෙනවා. එදා මං කල්පනා කළේ අද බංග්ලාදේශයේ ඇති වෙන තත්ත්වයක් කවදාවත් හිතුවේ නෑනේ. හැබැයි ලංකාවේ වේලාවේ ඇති වෙච්ච තත්ත්වේ අරගලේ පාරට බැහැලා අර ලාල්කාන්ත කියනවා වගේ පාර්ලිමේන්තුව ගිනි කිව්වනම් එදා රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඇවිල්ලා ඒක නතර කරගත්තේ නැත්තම් හමුදාව දාලා පාලනය කරේ නැත්තම් පාර්ලිමේන්තුව ගිනි තියලා අද අධිකරණයට තීන්දුව දෙන්න වෙන්නේ එහෙනම් කොහමද? අද බංග්ලාදේශයේ වෙච්ච දේ බලන්න. අපි සිංහල දෙමළ මුස්ලිම් කියලා බෙදිලා හිටියොත් බෑ කියන එක මං හැමතැනදීම කියනවා. අපි හදනවා 16 වෙනිදාට සන්ධානයක්. ඒ හදන සන්ධානයේ ජාතිවාදී එක්කෙනෙක්වත් නැහැ. සමහරු දාලා තිබුණා විශාලතම සන්ධානය කියලා 7 දෙනෙක් එක්ක. බලාගන්නකෝ 16 වෙනිදාට කොච්චර පුළුල් සන්ධානයක්ද හැදෙන්නේ. විතරක් නෙවෙයි රටක් විදියට එකට එකතු වෙලා යන්න පුළුවන් සන්ධානයක් තමයි අපි ගොඩනගන්නේ කියන එකත් මතක් කරනවා.